ගේ පළමු කියරනමෙන් බ්‍රාන්වාන්බෝද්ධී තිමත් සමකට.යිස්ී විපක්ෂනායක සජිත් ප්‍රමදා සමහතා නිකුත් කළ නිවේදනේ දැක්වෙන්නේ කොවිඩ් මරණ සං්‍යාව පන්දහස් හාරසිය එක්මවමින් බිහිසරු කේදවාචකයක් බවට රට පත්ව ඇති බවයි. අණ්ඩුවේ වගකි වයුතු ඇමතිවරයෙකු ඉදිරිිය දෙවියන්ට භාරධිය යුතුය. යන්න ප්‍රකාශ්කොට ඇති බවත් එන් ආණ්ඩුවේ වගකින් විරහිත හැසරීම පෙන්නුම් කරන බවත් විපක්ෂනායකවරයා පවසනවා. රට කොවිඩ් ආසාධනයවී තිබියදී අන්ඩුවට ආසාධනේ වී ඇත්තේ බල උන්මාදේ වගේින් මිරිහිතකමටමති රෝග බවද වික්ෂනායකවරය අනිිකුත් කලනි ේදනයේ සඳහන්. අද මුල්ලු ජාතියම රටම අනතුරේ තියන වෙලාබ. විශේෂයම දෙරෙන මාධ්‍ය ජාලය ට ෞත්ති නැර්වානන් දකින්න පුළුවමන්නනඇති. අද මේ කොවිඩ් කමිටු ආරහා මේ දත්ත වසන් කල්ල මේරටේ ජනතාවගේ ජීවිත මහපාරය ැරල්ලවැන්න තැන්ට ගෙනහල්. දොවි ඩා සාතිද න්්‍රණය රුව හඟල තින එක පත්ක දත් විකෘතිිරීම ක්සිදම ය ෝගීට ද විත රක්ම ියන සම්න්දය ත් ත් හෙමදකෙන සාධරන සක ජනත විසර ඇතිවීම වලක්වන්න බෑ කොරන ව සංගතයට මුහල දීල තියන මුලු ෝකේම අපේ රටේ පමණක් නැම සහරක්රටවල තමන්ගේ රැකියාවල් නැතිවෙලා පඩියක් නැතුව. නොයක් කාරය ගැටලුවල්ට මුහුණ දීලා තියවා. අදනට මේ සම්පූන ලොග් ඩව් එකට ගිය නැත්තන් මේ බේරගන්ඩ බැරිතත්වර පත්වෙලා තිී. කොවිට් ර්දන බලකා ප්‍රධාන වගේම සක්. ො න්න. රෝකයේ ව්‍යාපතිවීම සම්බන්ධයෙන් අපි සාර්ථකය කියලට කියන්න බෑ රටක් විදිට. අපි බරපතල අනතුරකයිවා මේකර වග කියන්න නැත්වාසේ එක් ජාති පක්ෂයත් සමක ජනබලවකයා උද්ඝෝෂණ ලද මහ පාරිදලල් වගේම නතාව නීතිකගන්න පුරදු කරලා. අවස්සානයේී දැන් කියනවා පොයිඩ 19 ව්‍යාප්තිය වැඩී කියලා. අපිනංදිය බුදුන් ඇදැහට රටේ අනාගතය දෙවරුන්ට එහි ාධ නහ දවසින් දවස මිනිස මරනම කරන රග හින්ද මේක පාලනය කරන්න විශේෂක්න වෛ්‍ය උපදෙස් අටගෙන අනිවායම රට සති දෙක ටොකොත් හන්ඩ. පක්ෂය කොවි මර්ධනය සබන්ධෙන් සිදු කරන කිසිට මතය පිළිගැනීමට රජය සූදාන ෑම කොවි පර්රිසාක බලකාය වින් ගන්න තීන්ු මයි ක්‍රියාත්ක් කැන තනති තීන්දු කළොත් රටේ සංචර්රසීම පැනවීම සයි කියලා සංචර්රසීම පැනවීම සිදු කනයි ෝහ හ ඒ ි. ින් වැබි බීපයක් ලබද උන ගැනහිතන් ර කිරමින් අආක්ෂකාරග